ఐబోన్ తెలుగు సరణై గోవిచందా యూట్యూబ్ ఛానల్ ఓ సమ సాదరే పిలిగా బలము గోవిచందా అదము నది కే మన దాము ఆనట మనోహ హరి కే దివు నిహంది ఆవగిన్ పసు ఓ మన్ కివని అల వర్గ 10క్ 15క్ 20క్ 30క్ గణ కేలా దేనో కే ఇతాన్ దుర్లభ గణే అను వర్గ గణనావక్ తీనో హబై మే అల వర్గ ఒబ రూపెన్ దుటు పమని కిసివక్ దన్నే నే నమూత్ मंग एकिंग एक हनुला देंड बड़ा पड़ता है ना मालाग दानर ती है ना अलग वर्ग दानर मालाग ती ना अलग वर्ग दासिया पंद्रुवार साह वैल्ला इन्हें अगर बालमु ये वैल्ला मनोवाद किया रा में ती ने वैल्ला वर्ग थमाए अलग बोग इतिहास ऐट में क्या अत्तला मुत्तला किरी कित्तला कारण देने न दिया सतासी उपावा में अलग परिभोजन कर ला में तंकाला थमाए भुक्ति में दरा थमाए ओन जीवत इहम काले एक अपिटे एकाले यदा वेल නැත්තම් එම ආහාර වේල පරිසරයෙන් උපයාසපයාගත් මොනවද කොස් දෙල් අල බතල මඤ්ඤොක්ක මේවෙන් තමයි අපි එදා වේල හොයාගත්තේ අලවගාවේදී අමතක කරන්නම බැරි සතෙක් ඉන්නවා ඒ කවුද අවිච්චියා අවිච්චියා සාමාන්‍යයෙන් හිමාලයේ ඉඳලා උඳුවක් දුරුතු නවුම් නැත්තම් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි වලට ලංකාවට ඇවිල්ලා අපේ ගොවියන්ට කියනවා මෙන්න මේ අවිච්චියා ඇවිල්ලා කෑ ගහනකොට දන්නවා අපේ ආදි මුතුන් මිත්තෝ අනිවාර්යයෙන්ම මේ අවිච්චියා කෑ ගහන්නේ ළමයිනේ වැල්වල අල බහැලා දැන් අල මෑලි වෙයි යමල් අල ගලවන්න කියලා තමයි අපිට ඒ කාලේ අපිට කියන්නේ එහෙනම් අපි ඒ කාලෙන් පසුව මම ඔබලට අද කියන්න යනවා අල වර්ග ගණනාවක් ගැන ඒ තමයි හිඟුලල රාජාල දන්දිල කුකුලල කටුවල උඩල ඇඟිලිවල හිරිතල් ගෝණාල කහටාංගල කිරිකොඬල් කිරිවැල් නාට්ටල යකුවල ඒ තමයි වැල්වල ඊළඟට මම කියලා දෙනවා පඳුරු වල මොනවද කියලා කිඩාරං ආටිචොක් බුස්සරණ හුලංකීරිය කහටාංගල කිරියල මම කියලා තියෙනවා ඔබලට කහසා ඉඟුරු ගැන විස්තර මම කියලා තියෙනවා මම කියන්නම් එහෙනම් අපිට ඉතිහාසයේ ආදි මුතුන් මිත්තෝ ගෙන ආපු මේ වැල්වල ගැන මොනවද කියලා එකින් එක කියන්න යනවා බලමු අපි මොනවද කියන්න ඔයාලට තියන්නේ කියලා බලමු අපි වැල්ලා ලෝලින් ඉතාම ගුණදායක මිලින් මිලෙන් අධික අල මොනවාද බෙන්න හිඟුරල හිඟුරල හඳුනගන්නේ අතේ අල්ල වගේ පිහිටලා මෙන්න මෙතන තියෙන අල්ල වගේ ඇඟිලි වගේ පිහිටනවා නම් අපි ඒකට කියනවා හිඟුරල කියලා හිඟුරල තෝරගන්නේ එතකොට මේ හිඟුරල ගැන කියනවා නම් වීඩියෝ දෙක තුනක් කරන්න වෙනවා ඒ වගේම ගුණදායක මිලෙන් අධික රටේ හොඳ මල් වර්ගය තමයි මේ අල අල अभी बलमु मेके तीनवा कैलरी गैम सीय अल गैम सीय अल प्रमाण एक तीनवा कैलरी अणुहताय दशम नमया कार्बोहैड्रेट दशम दहाटा थायमिन तीन सीयर सीयक मेके थायमिन थायमिन तीन गैम सीयक किरला गत्तो थायमिन तीन सीया सीयर सीयक कैल्शियम सीयन सीयर दासिया एम तम हिंगुरोल अलवर्गे मेक अलवर्ग देहगट बेदन हिंग अलता महताल की मेक शरीर सौख्य बहुम हितकामी आहार वर्गयाक एवगेम गर्भणीय मातावरुंट हुंद मल वर्गयाक नितरम अपि कुसट दरुवेक पिलिसिंद गत्ताहम अपि अनिवार्यम मे ए मास तुनेदी मेन्न मे हिंगुरल कियन वर्गे अनिवार्यम देनवा ए देन्ने हेतुव तमयि ए दरुवा अपे वश वेनवा कियला कियनवा नैत्तम नैति वेनवा कियनवा अन्ने नैतिवीम वलक्वन्न मे हिंगुरल कियन अल वर्गयट अनिवार्यम तियनवा दरुवेक हम्ब वेन्न इन्नवनम එයාට දරුවේ පිළිසිඳ ගන්න අමාරු නම් අනිවාර්යයෙන්ම පළවෙනි මාස තුනේ මෙන්න මේ හිඟුරල දෙන්න අනිවාර්යයෙන්ම ඒකේ අවශ්‍යතාවය තියෙනවා නම් මම ඒක ගොඩාක් දීර්ඝ කතාවක් ඒක මම ඉදිරියේදී ඕන කෙනෙකුට මගේ නම්බරේ දානවා ඊට පස්සේ අහන්න මේක ලොකු කතාවක් ඒකින්ද මම කියන්න යන්නේ නැහැ මේකෙදි මෙන්න හිඟුරල ගැන මම කිව්වා ඊළඟට මම ඔයාලට කියන්න යනවා රාජාල ගැන මම ඔයාලට කියලා දුන්න අලවල ඉතිහාසය අලවල වැදගත්කම ඊළඟට අලවල නමුත් අල වර්ග ගැන මට එක වීඩියෝ එකකින් කතා කරන්න බෑ වීඩියෝ එකකින් කතා කරන්න වෙනවා ඊළඟට තමයි අපි හරියට තියාගෙන යන බහින අල වර්ග ඒ කියන්නේ දෙතුන් දෙනා අල්ලගෙන යන අල වර්ග කිලෝ 17යි 18යි කිලෝ 3යි 4යි 5යි මෙන්න මේ අල වර්ගය තමයි මේකට අපි කියනවා රාජාල කියලා මේකට රාජාල කියනවා මේක අල වර්ග කදි දම් පාටන බහිනවා ලා දම් පාටන බහිනවා මේ වලට කපලා තියෙන ඒවා තමයි මේ ලා දම් පාටින් මේ තියෙන්නේ ඒවා එක එක පළාත් වලට ආවේනික වෙලා විශේෂ बल बहिन इलाकट मैं सऊ विधि बहिन मे विधियत इलाकट सऊ बहिन मेन मे आकार मे बगे सऊ बोल बहिन मे वागे
මේ වගේ පොඩි ගෝලස් තමයි අපිට බහින්නේ ඒ වගේ රාජාල වල ඉතිහාසයේ බොහොම මේ කුෂ්ටිමත් අල වර්ගයක් ඇඟට ශරීර සෞඛ්‍යයට හොඳයි අපේ වැඩ කරන මිනිස්සුන්ට හොඳට කන්න පුළුවන් අල වර්ගයක් තමයි මේ රාජාල කියන්නේ එතකොට මම කියලා දෙන්නම් ඔබලට ඊළඟට ඒ අල වර්ගයක මම කියලා දෙන්නම් මෙන්න මේ විශේෂ අල වර්ගයක් තියෙනවා මේකට කියන්නේ අපි කිඩාරං අල කියලා අල්සපුනා නිල් මහනිල් කුමුදු සමන් මල්ලතරි කිඩාරම් මලේ පවා සුවඳ දිග හැරි කිඩාරම් මලේට එච්චර ඉතිහාසයක් තියෙනවා මේ අලේ කොහත් භූමිය හිටවල නැහැ නමුත් මේ අලේ පැලවෙලා ගහ නිෂ්පාදනය කරලා විතරයි අලේ තියෙන රසින් මේත්තේ කිඩාරම් අලේක කෑල්ලක් එච්චර ඉතිහාසයක් තියෙනවා කිඩාරම් මල කියන්නේ හොඳ ගුණදායක හොඳ පුෂ්ටියක් තියෙන සීතල ගුණදායක පඳුරු අල වර්ගයට අයිති වෙන අල වර්ගයක් අල වර්ග කීයකේ ඉන්නේ මම අලයක් හදාගන්න හැටි දැන් කියන්න යන්නේ මේ අල ටික ඊළඟට අපි වෙන වෙනම මම ඉදිරියේදී කරන්නම් මම අලයක් හදාගන්න හැටි බීජයක් බෝ කරගන්න හැටි කියන්න යනවා එහෙනම් අලවල ඉතිහාසය කිව්ව හිරුවල ගැන කිව්වා රාජාල ගැන කිව්වා කිඩාරම් මල ගැන මේ මොනව ගැන කිව්වත් වැඩක් නැහැ ඔයාලට මේ අල කෑල්ලක් अस्सन लगाने की हासिल की थी අයින් කරන්න මේ පහටිය පැත්ත. මේකට අපි කියනවා ඉහටිය පැත්ත කියලා. කපන්න මේක හතරට. මේ වෙනකොට අනිවාර්යෙන් මේ මුල් ඇදලා මේ නැත්තම් මේක පොටියු දාලා ඉවරයි. මම මේ කියන්න යන්නේ ඔබලට මේක හදාගන්න හැටි. නැත්තම් ඔබලා අසරණ වෙනවා. එතකොට අපිට තියෙන හොඳ වර්ගයක් මේ කොමාරිකා. එහෙනම් කොමාරිකා කෑල්ලක් ගත්තා. මෙන්න මේ ආකාරයෙන් කැපුවා. මෙයාලේ මෙන්න මේ ආකාරයෙන් මෙන්න මෙහෙම ඇතිල්ලුවා. හොඳට ජෙල් එක ගෑවෙන්නේ. කොමාරිකා කාලා මේ තියෙන්නේ මං හලාගත් අලු එකක් මෙන්න මේ ආකාරයේ මේ රතු පාට ඔක්කොම නැතු වෙනා මෙහෙම වපු ගාන මේ තියෙන අල කෑල්ල මේක තියන්න මෙන්න මේ ආකාරයේ නැවත අතුල්ලන්න මෙන්න මේ ජෙල් එක මේව කඩෙන් ගෙන්න ජෙල් එකක් නැහැ ඔබලා මල්ලක කොමාරිකා මං ඕන තරම් හදාගෙන තියෙනවා මෙන්න බලන්න රතු පාට කෑල්ල මං අඳුරු කරලා ගන්න මෙහෙම තිබ්බා මෙහෙම තිබ්බා මෙහෙම කරා මෙන්න මේ තියෙන්නේ මොටිවි අදපු දන අනිවාර්යෙන් ඒවා තියලා හිටන් ඒ අදපු මොටිවි තමයි මේ හැම එකක්ම තියෙන්නේ ඊට පස්සේ ඒවා අපිට පුළුවන් කාබනික නැත්තම් අපිට මේ මේ තියෙන්නේ මම හදාගත්ත කොම්පෝස්ට් පොහොර නැත්තම් මේකෙන් අන්නේ වැයින් සීතලට හොඳට අයිනකින් තියලා ගහකින් මේ ආකාරය යට කරපුවාම මේ අපූර්වට මේ පොඩියු ඇදිලා එනවා මේ මන් තියෙන්නේ පොළවේ හදන්න අපි බලමු මේ මේ ආකාරයෙන් කොහොමද මේකේ මේ හදාගන්න මොකද මම මේවා කී කියන්න ඕනේ ඒකෙන් හින්දා ගොඩක් වීඩියෝ එක ඔන්න ඔය ආකාරයෙන් තමයි අපි නැත්තම් මේ වට මේ විස බීජ යනවා නැත්තම් මේ දිලීර යනවා ඒක නිසා තමයි මේ අතුල්ලලා මේ ආකාරයෙන් තියන්නේ මේ බොහොම සීතල තැනකින් අවුව පැත්තේ තැනකින් තිබුණාම එක දවස් 15ක් 20ක් යනකොට මේවා අනිවාර්යයෙන්ම ගහක් ගලක් උඩ තිබ්බා මේවට අනිවාර්යයෙන්ම අප්‍රේල් මැයි වෙනකොට මේවා පොඩි තිය දෙනවා සිමෙන්ති තිබ්බත් ඇදෙනවා ඒක හින්දා මේවා කොහෙ තිබ්බත් බය වෙන්න දෙයක් නැහැ ඊට ඉස්සෙල්ලා මේවා පොඩි තිය දෙන්නේ නැහැ අපි මේ අල මාස 12ක් යනවා 9ක් 10ක් යනවා අනිවාර්යයෙන්ම මේවා ගලවන්න එහෙනම් අපි බලාගමු පැලයක් ඉන්දන හැටි මේ කොහොමද කියලා මම දැන් ඔයාලට කියලා දුන්නා අල වර්ග ඊට පස්සේ මම කියලා දුන්නා අලයක් කොහොමද ඉන්දව ගන්න අපි සකස් කරගන්නේ කොහොමද කියලා එහෙම සකස් කරගත්තු අලයක් අපි පොළොවේ ඉන්දන හැටිත් මම මේක මම ඔයාලට කියලා දෙන්නම් කොහොම සුළු කාලෙකදී මෙන්න මේ වගේ මොටි යද්දර පස්සේ අපි බලමු කොහොමද පොළොවේ ඉන්දගෙන අපි ඊට පස්සේ මේකේ අස්සන්නක් ලබා ගන්න කොහොමද ලබාගත් අස්සන්න මම ලබාගෙන පෙන්නන්නම් මම වගා කරලා තියෙන ගසුත් මම ඔයාලට වැලුත් කොන්නන්නම් කොහොමද මේක කරන්නේ කියලා අපි බලමු එහෙනම් භූමිය හදාගන්න කොහොමද මේ තියෙන්නේ මම අල හිටවන්න හදාගත්ත පාත් මේවා හදලා උදැල්ලෙන් වලවල් හදලා කාබනික පොහොර දාලා මේ ආකාරයට බිඳලා බුරුරු කරලා ගල් වැලිය ගල් කැට අහුලලා මෙන්න මේ ආකාරය තමයි මම මේ වගේ අපි මොටිය දාපු හැලයක් මෙන්න මේ ආකාරයට භූමියේ අපි තියාගන්න හැටි තමයි මම ඔයාලට කියන්න යන්නේ ඕම ඔහොම තියාගත්තා තියාගෙන මෙන්න මේ ආකාරයෙන් වැහුවා මේක දවස් 15 යනකොට අඩි 10ක් 12ක් අනිවාර්යයෙන්ම උස යනවා මේ තියෙන දැන් මේ පාත්තිය දිගටම මං ඒක කාරෙන් හදාගත්ත වලවල්
අපි බලමු එහෙනම් මෙන්න මේ ආකාරයට කොහොමද අපි මේ දාගන්නේ කියලා මෙන්න මේ ආකාරයෙන් තමයි දාගන්නේ දාගත්තාම නිතරම මේ ගල් ගැට අර එහෙම අවුස්සන අයින් කරනවා එතකොට අපි මෙන්න මේ ආකාරයට දාගන්නවා අඩි දෙකමාරට දෙකට දැම්මට කමන්නේ නැහැ මේ ලොකුවට බැස්සට අපිට එකට එකක් යා වුණත් හොඳට පොරනවා අපිට මේ ආකාරයෙන් පුළුවන් හදාගන්න අපි බලමු ඔය තියෙන්නේ දැන් ඊට පස්සේ අපි බලාගමු හදපු අල ටික මොකද මම ඊළඟට කරන්න කියලා මම ඔයාලට කියලා දෙනවා ඔන්න මම ඔයාලට කියලා දුන්නා අල හදාගන්න ආකාරය මෙන්න මේ ආකාරයේ ගල් වල ටික උස් කරගත්තා මෙහෙම මෙහෙම කරගත්තා ඊට පස්සේ මල් ළඟ තියෙනවා මේකට පිදුරු රොඩු නැත්නම් තනකොළ රොඩු නැත්නම් දිරච්ච රොඩු ඒ ආකාරයෙන් මම මෙන්න මේ පාත්ති වලට මෙහෙම දානවා මේක දාන්නේ මොකටද මේ තෙතමනේ හැඳිලා තියෙන්නේ මේකට හිරු එළියෙන් ආරක්ෂා වෙන්න මම මේ ආකාරයෙන් මෙහෙම දානවා දාලා මම මේකට ඉස්සෙල්ලා කාබනික පොර වලවල් වලට දාලා හදලා තිබුණේ ඒකෙන් හින්දා මෙන්න මේ ආකාරයෙන් මම වහනවා වහලා හිටන් අපි මේක සීතල රැඳෙන්න ඕනේ ඒක තමයි මම මේ ආකාරයෙන් මෙහෙම දාන්නේ ඔන්න දැන් දැම්මා දැන් හොඳට පෑවුවත් ප්‍රශ්නයක් නැහැ හොඳ සීතලක් රැඳිලා හිටනවා ඒකට තමයි මම මෙහෙම මේ ආකාරයෙන් මේ පිදුරු රොඩු ගෙනල්ලා මේ ආකාරයෙන් මෙන්න මෙහෙම ඔන්නෝම දානවා දැම්මට පස්සේ මම වහනවා ඊළඟට මේවා හිරු එළියෙන් ආරක්ෂා වෙන්න මෙන්න මේ ආකාරයෙන් පොල්ලතු මම නිතර පොල්ලතු වහන ඇති කිව්වා මේ ආකාරයෙන් ඔන්නෝම පොල්ලතු වලින් මම මේවා වහුවා මාළම එක දවස් 15ක් 25ක් 30ක් යනකොට මේවට අනිවාර්යෙන් වැට බඳින්න ඕනේ මම වැට බඳලා තියෙන හැටි අපි බලමු කොහොමද මේක මම සකස් කරලා තියෙන්නේ කියලා මම ඔන්න ඔය ආකාරයෙන් දැම්ම හරි බලමු මේ තියෙන්නේ ඒ දින මාස කීපයකට පෙර වගා කරපු වැල්ලල මොනවද රාජාද මේකේ මෙන්න මේ රාජාද මේකෙන් කරුණු දෙකයි යට අපිත් දාලා තියෙන ඉඟුරු වගාව ඊට අමතරව ඒවට හේවන ගෙන්නත් එක්ක අමතර බොගයක් හැටියට මම දාලා තියෙනවා මේ රාජාද අපි බලමු රාජාල හිඟුරු වල සහ කුකුල වල දාලා තියෙන ආකාරය පෙලින් පෙලට මේ තියෙන්නේ තේ හිඟුරු වලට හේවණෙන්නත් එක්කම හදපු හිඟුරු වල සහ මේ තියෙන්නේ අපි කුකුල වල මම කියලා තියෙනවා ඔයාලට නැත්තම් කියලා දෙන්නම් ඉදිරියේදී කුකුල වල අවුරුදු දෙකක් භූමියේ තිබ්බට පස්සේ අපි කියනවා කුකුල වල ජාල වෙනවා කුකුල අවුරුදු දෙකක් භූමියේ තිබ්බහම ඊළඟට අවුරුදු දෙකකින් පස්සේ ගලවන්න තු තිබුණොත් එහෙම ඒක ජාල වෙනවා මම අද කතා කරේ වැල්ලල සහ පඳුරු වැල ගැන එකෙදි වර්ග අල වර්ග දෙක තුනක් ගැන කියලා දුන්න බොහොම කෙටියෙන් තමයි කියලා දුන්නේ කියලා දෙන්න බෑ මේ තරම් මේවා විස්තරයක් තියෙනවා මං හිතන්නේ ඔයාලට වැඩි විස්තර දැනගන්න ඕන නම් කතා කරන්න දුරකථන අංකය අනිවාර්යයෙන්ම දාන්නම් මං කියලා දුන්න ඔයාලට හිඟුරල හොඳම වැල්ලල රාජාල සහ කිඩාරංගල මේ අය අල කොහොමද භෝගයක් අපි භෝගයදී වැඩගත්තම මං ආයෙ නැවත නැවත කියන්න දෙයක් නැහැ භෝගේ ඒ අලයක් තෝරගන්න කොහොමද අලයක් වල ඉඳව ගන්න කොහොමද මම ඉඳගත්තේ ඒවා පැල වෙලා තියෙන හැටි මං ඔයාලට කිව්වා මන් නැවත බලමු අපි ඊළඟට මොකක්ද අපිට කරන්න පුළුවන් කියලා. ඔබ සැමට තෙරුවන් සරණයි.